මෙහෙම යන ගමන් දැම් මම මේ බල නානතවව විසිික් කරලා. මේ බල නානතවව විසික් කරලා. මෙහෙම එන ගමන්. මෙතනිදම්හෙම විසික්ර. මෙතනිදම් මෙහෙම විසික් කරලා. ප්‍රක්ෂිප්තයක් මුදාහැරිය යුත්තේ අනුවයිමීට දුරක් ගමන් කළ පසු, එය කරත්තය තුළට නැවත පැමිණෙන ලෙසය. ප්‍රක්ෂිප්තය කරත්වයට සාපේක්ෂව කුමනවේගයකින් තිරස සමඟ කුමනකෝණයකින් මුදාහැරිය යුතුද. හරි දැම් බලන්නකො මේ ගානෙ කියල තියනවා මේ ගානෙ කියල තියනවා කරත්තයක් යනවා මේ මෙහෙම තිරස්මාර්ගයක. මේ බලන් මේ කරත්තය තියි එ ශීණේක වේගෙන්ලු යන්නේ. ඒග මේ කරත්තය තප්රේඩ මීට කියා කනිමාරෙන් යනවද අනිවාරයෙන් තියක් යනෝමය. දැම් මොකද්දෝ වස්තුවක් විසිකරණවා, මොකද්ද වස්සුවක් විසික් කරනවා ේ මීටර් අනුවක් දුරට ගියාට පස්සේ තමයි මෙයාට වැටෙන්න්න ඕනේ. හරි කොබැන් කොච්චර දුරක් ගයාට පස්සට වැටෙන් ඕන අ මීට අනුවක් දුර ගයාට වස තමයි වැටෙන් ඕන මටක ආමේ මම් මේක කලින් ඔයාලට පෙන්න්නලා ඇත්ත නැත ඇ කොයිද මතකද ගුරුත්ව චලිතයහෙම උගන්න අත්දේ පස්කරුප් එකයට මතකදේ වීඩියෝ එකක් පෙන්වා හෙලිකොප්ටරයෙන්ද පලේන්් එකින්ද බෝම්බයක් එහෙම අතාරරිණ එක එදා දවසෙම තව වීඩියෝ එකත් පෙන්නවා මතකද කරත්යකින් මොකදවස්සුවක් විසි කරන එක. පුදේ මෙතන තියෙන්න්නේ අන්නේ සංසිද්ධිය. හරි. මේ මට කියන්ඩ බලන්න මෙන්න මේ දත්තවලට අනුව මේකෙන් මට හොයාගන්න පුළුවන් දරුවනේ. ව අමතර කතාවක් තියන. මේ දීල තියෙන දත්ත දෙකෙන් තව දෙයක් හොයා ගන්න පුළුවන්. මේ දීල තියෙන දත්ව දෙකෙන් තව හොයා ගන්න පුලන් දත්වේ මොකක්.? කරත්තයට මේක වැටෙන්නේ කොච්චර කාලෙකට පස්සේද. කොච්චර කාලෙකට පස්සේෙද මේමට දැන් සමීකනලියන්න පස්මමාන දැම් නම් බං තත්්පරේකට යන්න මීටර් කියගානෙද. ය ගානේ ඔක්කොම තියනවා තා මීටගිය අයිද අනුවයි. එනම් සරලයිපුතේ මේ සඳහා ගතවන කාලය තප්පර කියද තුනයි. මේ වැටට ගතවන කාලය කියද තප්පර තුනයි. එම්ක රත්ට වැටෙන් ඕන තප්පර කියකට පස්සෙද. තුනකට පස්සේ. මේක කරත්ට වැටෙන්න්න ඕනේ තප්පර තුනකට පස්සේ. මේක කරත්තෙට වැටෙන්න්න තපර තුනක් ගත වෙනවා කියන්නේ මොකක්ද. කරත්යටට වැටන්න තපර තුක් රත්තයට වැටෙන්න්න කරත්තේ තපර කිය කියවස තුනාා. ඉති ඕකම තමයි එහෙමනම් කවුද. අර වස්තුයේ පියාසර කාල. අර වස් වේ මොන කලද පියාසර කාල අ පියාසර කාලේ රත්ෙට මේ වැටෙන් න තපර තුනගින් එතවන මේ වස්තුූ නිදහස කල මෙයාට එන්නත්තු වෙේ තපර කියන්න නොද තුනායි. හිතෙෙන්ම ගණ්ඩෝවා. අපි දන්නවා මේක වැටෙන්නේ නැවත එම මට්ටමටම. එම මට්ටමට වැටෙන්නේ. එම මට්ටමටම වැටෙන ගුරුත්ව චලිතයක මොකද තියන ලක්ෂණය. එම මට්ටමට වැටන ගුරත්ව චලිතක මොකද තියන ලක්ෂණය. ඉහලට යන්න ගත වන කාලයයි පහලට යන්න ගත වන කාලයයි සමානයි. එ නම්ඹබදේ පියාසර කාලය තප්පර තුනයි නං. ඉහලට එන්න ගතවන කාලය තප්පර එකයිදශම් පහයි. පහල එන්න ගතවන කාලය තප්පර එකයිදශම් පහයි. දරුවනේ ඉහලට යන්ඩ ගතවන කාලය තප්පර එකයිදශම පහයිනං ඒකෙන් තව නිගමනයකට එන්න බලුවන් මොකත්. ඔව! ඉහලට යන්න ගතවන කාලය තප්පර කියයිලු ද එකයිදශම් පහයි. ං මොකක්දඒක ගන්නඩ පුලන් අනි නිගමනය ආරම්භක සිරස් ප්‍රවේගයත් කියද කියද පහලවයි. දැම්බොට ඉතල බල ආරම්භක සිරස් ප්‍රවේග මෙයාගේ කිය යදබදේ පහලවයි. එනම් පාලවහින්ද උඩට යනවා තත්පර කොච්රයිද කියන්න එනවද පහලවහින්ද උඩ යනවා කොච්චරයිද තත්පර එක යිදශම් පහයි. මේ ප්‍රවේගයහින්ද උඩ අනවත් අ අප්පර කියද එකයිදශම් පහයි. උඩ කියල්ලා අප වැටෙනවත් අප්පර කියලපු එකයිශම් පහය. නැමැත උඩ යනව කියද තපපර එකයිදශම පහයි උඩකිල්ල වැටනවත් අ අපපර කියද එකයිදශම් පහයි. එතුට එකයිශම් පහහි කැලි දෙකක් කියද එකශම් පහහි කැල් දෙ ගන්න තප්පර තුනයි. ඒ තපර තුනේදී මයි මෙයාට වැටෙන්නෙ පුතේ. පුතේ මෙයාමීට රණුවක් ඉස්සරාට යන්න ඕනේ තප්පර තුනකදී. ඒවාගේම දරුවනේ මේ වස්තුවත් අනිවාරය මීටර් කිය කිසරහට යන්නනොද අනුවක් ඉස්සරටයන්න ඕනේ තප්පර තුනක දියන ම වස්තු වට දානවත් ඉරශ්චලිතයට මීටර් කිය ඉස්සරටයන්න්න ඕන උනේ අනුවයි කොච්චරද කාලේ තපපර තුනයි. එන යෝ සමානයි කියම ්‍රිණයක තිහායි එම ශ්‍රිණයක. මෙගේ වේග කියද තිහාය. මෙගේ වේග තිහායි. මෙගේ වේග තිහායි. වස්ව තිරස්වේ වස්සුවට තිබියයුතු මොනවේගේද තිරස්වේග. පුතේ මේක අපි දෙඩා අවශ්‍යයිද නෙද්ද. මේක දෙන්ඩ අවශ්‍යද නෙද්ද නෑ. ඇයි අවශ්‍ය නැත්තේ. අපි දන්නවා රථයේ ඉන්න හැම වස්සුවකටම කාගවේග තියනවාද. රථ වේගය තියෙනවා. එ රතේගේ කොහමට කියද ද . එනම් මෙයාට අත්තේ වේගෙම තියෙනවා කියදම නඹ දේ තිහායි. ඇතුර තම මුත්වෙන් දෙන්න ඕන කියද. අපි අපේ මහන්සියෙන් දේවීරියෙන් අත මොගද සක්තියෙන් කිය ඇද දෙන්න ඕනපුදේ. අපි දෙන්න ඕන කියවේගේ ඇද පහලවකවේගයක්. හ අපි දෙන්න ඕන පහලවක වේගයක් කොහාට විතරයිද අපි දෙන්නඩ න සිරස්ව විතරයි තිරස්වේගෙට අපි අතගහන්ඩ බෑ. ඉස්සර ලාන් දැන් කරලා පෙන්න නොම ොික. මම ඉස්සරහට නැබුරු කරොත්පු තේ මම විසිකර ප්‍රවේගෙන් තව කෑල්ලක් කම්බේ නොකො හටද ඉස්සරහට. අරි ඉස්සල ගානක කරා මතක දෙතකොට වීධන යු කොස්සීට අහෙම කියලා. එහෙම වේගයක් දැන් ලැබෙන්ඩ විදිහක් නෑ එහෙනම් මම විසි කරන්න ඕනෙ තනිකරම අනිමාරයෙන්ම කොහොමද. මේ ප්‍රවේගය ලැබෙන විදිහට විතරයි. මේ ප්‍රවේග ඔටෝම ලැබෙනවා. එනම් මේ ප්‍රවේගය ලැබෙන විදිට විතරයි නම්මම් විසි කරන්නේ මෙයා විසි කරන්නේ තිරසට අංශක කියක් කානතවද අනුවක් ආනතව. තිරසට අංශක අනුවක් ආනතව. එතෝට මෙයා මේ පහළවේ කෑල්ල හින්න මෙයා ක්‍රමක්‍රමයෙන් කොහයනොද දරුවුණේ ඉහල යනවා. උඩගිහිල්ලා නවතිනවා නවතිලා අයනි පැතරු කොහට වැෙනවද පහළ වැටෙනවා ප්‍රක්ෂිප්තය පුරාවටම අපි කියනවා මොන ප්‍රවේගය නියතව පවතින ඇගෙන තිරස් ප්‍රවේගය දිගටම නියතයි. මෙතන තිරස් ප්‍රවේගය කියදපු දේ තිහායි. මෙතන තිරස් ප්‍රවේගයක් කියද තියි. මෙතන තිරස් ප්‍රවේගයක් කියද තිහායි. මෙතන තිරස් ප්‍රවේගයත් තිහායි. මෙතන තිරස් ප්‍රවේගයක් තිහායි. දන්නක මේ තපරෙන් තපරෙන් ප කියලා. හරි ඇතන තපරින් තපරට නෙමයි. හරි එන මේ තපරයක්ගත් ොත්පුතිේ. මෙද තපරයයක්ගත්තුොත් මේගේ ප්‍රවේග පහලවෙයින්නන් කිය දක් පඩුුණ. පහලවෙේනන් තපපරේගට පස්ස කියකින් අඩුණ දහයකින් තපරේක ටඩුවන ප්‍රේග ගුරෘත්ව ජමන්ද න බොලව තපරෙ ටඩියුවන ප්‍රේග හයකින් එතුවනු තනක කියද පහයි. ඊන තපරේද තවාඩුවෙන් න කියින්ද? දහයකින් එනම් පහා දාහයකින් අඩුවෙනවා ගැන්නේ බිින්දුව වෙලා අය පහල පැත්තට පහක් කෙනවා. එතකට ආපව මෙතැන වේගයගිය අයිදපුතේ පහයි. එනම් මෙතන වේගෙන් නැවතකිය අයිදපුතේ පහලවයි. තේරුණානේද. එක කියන්නේ මේක ඇත්තටම විසිකරල තියෙන්නේ ආනතවද සිරස්වද. ඇත්තටම විසිකරය කොහොමද සිරස්ව. එවනට මෙයාට පේන්නේ මොනාකාර පතයක්ද. පරාවලයක පතයක් තෙරුුණා නේදපුතේ කතාව හරි එම්න්න මම නැවත වතාවක් වැගත් කරුණු කාරණාපුතේ ය පැහැදිලි කරන්නම් පොඩි නොටකුත් දෙන්නා. හරි මේක චුට්ටක් දැන් අපේ පොඩ්ඩක් මේ දරුව එක ප්‍රර්ස එකකින් බලමු කරලා. මේ බලන්. මේ දෙන්. මෙන්න මේ පර්ස එක.රි මේ පර්සක මම මෙහෙම ඉනම් විසි කරනවා මේ බල මෙම ඉනම් විසි කරනවා මෙම ඉනම් විසි කරනවා මගේ අතටම වැටනෝ. මගේ අතටම වැටනවා මගේ අතටම වැටනෝ. හරි මම දැන් කරන දේ මේ සිරස්ව විසි කරා අතට වැට වනා පුදේ ඉස්සරට යවාගන්න වන්න ම මේ විසි කරන්න ඕන හොමද ඉස්සරට විසිකරන්න ඔන්න මංගොහො විසි කරන්නුන මේ ඔන්න ම මේ විතව කෙන ස්තේජක හිියන්තම වැඩ ලේ ගමන හරි එනොත කොරද. මන් මේ කොහොම විසිකරුද්ද පුදේ ආනතව විසිකරොත් මෙ මල ආනතව විසිකුරොත් අන්න මේක වැටුන කො හටදපුද ඉස්සරහාට. හරි දැනට එ මෙන්න සිරස්ව විකරොත් න්සි රස්සව වැටනවා ආනතව විසිකරොත් වටෙන් හ ඉස්ර. හරි දැම්මම මෙහිනම් එන ගමන් කැමරාවත්තන තියන්න මෙහෙයි නම් එන ගමන් මම ඔන්න ඕකදි හා බලලා ඔන්න ඔතනද සිරස්ව විසි කරනවා අතනදී සිරස්ව විසි කරනවා ඔන බලන්න මෙෙ මෙහෙම එන ගමන් ගැක්කදේ කතාව විසිකරය කොහෙද අතනද කැච් ගනිද්දි මොකක්ද තියෙන්න්න ඕොනෑ හැන්ඩ එකයි අයිියකයි කෝඩිනේෂන් එක වෙන පැත්කකි ොත්මයක මිස් වෙන්නේ. තෙරවනයද කතාව දැම් බලන්න හරි ම මෙතනද එක ෆිසික්නවෙයි හරේ දැම්මම් ආය නැවත අතනදි. මෙන්න මෙහ වෙලා මම සිරස්ව විසිකරේ. හරි දැක්කත පැදිලි මන් විසිේ ආනතවද ආනතවද සිරසද සිරස්. එනම් බලබ ඔන්න මම විසිකරේ සිරස් වස්තුව වැටන ක හටද අත්තට. මේ ල්ල ඕනොතරන් දැකලා ඇති. අද වෙනකන් තිබ්බ ප්‍රශ්ණයක් සමහරයටනේ මේ අද වෙනක තිබ ප්‍රශ්නයක් බෝ ගාග ඉද ද වායාල නිකං ඉන්න ගමම් පුදේ බෝල උඩ දාගතද හරි බෝල මෙහම දුවන්ට දුවන ගමන් උඩ දානවා. උනට බෝල වැටෙක්නෙක හටද එස්සරාට. අද කෙද නකගම් බස්කේ ඉන්නම් මොන හරි දෙයක් උඩ විසිි කරන්න කු. අපවු නැත වැටනකු හටද අත්තටමයි හැබැ ඒම වෙන්නති අවස්සා තියනවා මොනදේ වෙන්නති අවස්සා ඇනෑ ඒම වෙන්නති අවස්සා ඒම වෙන්නද මේ විසිකරවම කෙලිම් අතටම වැටනවා සිරස්ව විසිකරු තර දැම් බලන්න එක කැටිනබට නෑම නන්දේ හර ඒනම් දැන් හිතන්නක බි ධානක හරින ඇන්නේ මම මෙහ යනම මෙතැනෙද මෙහෙම විසික් කරනවා. මේ විිසිකරට අනිවාර මේ කොහට ට ලපතිේ ඒක මෙම සිදස්ව විසි කරන්නේ නැතුව මම මෙහම යනගම මෙහම විසි කරනෝ. හරි එ ොටේක වැටන්නේ කොහදපුුදේ ස්රහට. හරි ඒව නැත්තාම් මම මෙහම යනකවන මෙහම විසිිරන පස්සතර විසිකඩ හ. මේ මේ නකවා හරයා එරකොට මොගත් වවෙෙන්න්න බද පස්සට විසික කරන එක පස විසිකරත් එයා වැටෙන් හටපුදේ පසට හර එන නැමැතිගැ අතට වැටෙන් නැතිවන අවස්සා. කොමද සිරස්ව විසි කරන්න නැතුව විස්සරහට හෝ පස්සට ආනතව විසි කරනවා. හැබැයි තව තියෙන අතර වැටෙන් ැති අවස්සා ඔවු! මොකොද වෙන්නේ. මෙහෙම. මම ඕන බලාගන්න යන ගමන් ඉස්සරහට විසිකරපු ගමන් බෝධ කරන. මම බ්්‍රේක්් ගානෝ. බන අරක විසිර මම සිරස්ස විසි කරන්නේ. බන්න මම බ්‍රේග ගැහ්වා එතවුට මගේ වේගේ අඩ වනාට ආගන් ම බර්‍රේග ැහුණට මෙමස්ුර බේක් කම්බුුණද නෑ මොකද මං ඒද සිිකරලා ඉවරයි. එනම් ඒක වැටනක හටද. ඒක වැටනු හටද ඉස් සරහාට. එම් තොරනම වන එකකින් හොම විසිකරොත්පුතේ අතර වැටයිද වැටෙන් නැතිවේද වැටෙන්නේ. න කියන්න අතර වැට තිවස් මෙවා කට පාඩන්ගරන්න පපුතේ අරිද අවබෝධ කරගන්න ස්සර විහගලල් ඉන්න පුලුම් ඕක පස් පේෙ ලාාව ඒ එකකාර ේකින් න මස්වක්න බ්‍රේග් ගැහවා ර්ද වැෙන්නේ ර්ද වැඩෙන්නේ ඉසරහට ඇක්ස රේට් කරා ඇක්සරේට් කරා පිටි පස්සද බලමුෙම මෙහෙමහර දක අර එතනද බලා හිට මගේරු ට වට කනීග හර එමුණේ නෑ හරි මේක විසික් කරත්්දි මෙයාට තිබුණේ කියක වේගේ ඇතපුද තියක වේගයක් හැබැයි මෙයාග වේග වැඩිුුණේ නෑ මෙයාග වේගේ වැඩිවුුණ මොකද මෙයා විසික් කරණේ මංට පුටරොලිය තුරණය වවා මාත්තුව ෝ නැට දරන හමළ වෙන්ටම ජී පපුති. හරි එනන්ද මට සරලව කියන්න බැලන්න අත්තට නොමැටිය හැකි අවස්සා විසිකරාට පස්සේ සො ඉසරෝම් විසි්කරන වෙලාවේ ආනතව හිස්සරහට විසිකරණ වෙලා ආනතව පස්සට ඒවගේ විසිකරාට පස්සේ වෙලා විසිරට පස්සේ ඒ විසිකරපු වෙලා වේගට වඩා වේග වැඩි හෝ හඩුනොත් අතර වැටෙන්නේ නෑ ඕන නං අපිට මෙහෙම කරන්න පුළුවන්. ආනතව විසි කරලා මොකක්ද මට කරන්න පුළුව. ආනතව විසික්කරපුහම මේක වේගෙ තැම් මොනා ඇද. ඇයි ආනතව විසිකරපුහම මේ වේගත් තියනවා විසිකරපු වකුත් තියෙනවා ගනි සාපේක්ෂ අඩුවෙන්නද වැඩියග වැඩිය යනවා මේක සාපේක්ෂ වැඩියෙන් යනවා මේක වැඩියගියොත් වැඩගයොත් අපි තෙහෙමන සාපේක්ෂ වැඩියෙන්න්න නේ න දැන් අප ියන්න නට වැඩ වැඩිවේගේින්ගේ අපි මොනවෙන් නද ආනතව විසි කරල මොනවනොද දරනය වනො තල්ලගඩත් පුළුවන්. හරරි. ඉස්ුරමයි පවුල් ප්‍රශ්න ඩිවෝස් කේසිකත් දහ රරි ඒ ඉවර කරග නිඉල්ලා හරිද හර. කේ. හරි දැයික මං ඔන්නන් කරලා පෙන්න්නන්නම්. හර ඩිවෝස කනේ හර හය. ඔය ඔය වයසේ පපුතිේ හරි සතුටෙන් ඉන්න හරය ආගන්න. මෙන් මෙහෙම. මෙහෙම යනගමන් දැම් මම මේ බලට ආනතව විසික්් කරලා. දැකල ආනතව විසික්් කරලා මම මොනව වුුණා ද තවරණය වුණා මෙහම යනගමන් කොඳද විසික්කරේ ආනතව විසික්්කරලා හරිද මම මොකද වුණේ තවරණය වුණා තර හරි ඔක තමයි සරලව සංසිද්ධිය දැ ගන ගැන හිත නැවද ටක්ගලා. ීට කියගින්ද අතරටෙන් ඕන. මීට කියගින්ද අනුවුවයි. මීට රනුවක්යනො කියෙන තපපර තුනයි. ආපු වැටනෙ මොන මට්ටමටබද. එම මට්ටමට. එම මටමට වැටෙන්ෙන තපර කිය කොඩිය නද ඇන්න සොරි පියාසර කාලය වෙෙන්න්නවන තපපර තුන්න එම මට්ටමට වැටෙන නම් උඩටයන කාලයයි පාලටන කාලයි සමානයි. උඩටයනව තපපර එකයිශෂම් පායි පහලනව තපපර එකයිෂම් පහයි. එකයිහ පාලන එකයිෂම්භායි තපර එකයිෂම් පහ කුඩයන්නන තප්පරයක් කුඩන්නන ආරම්භග ප්‍රේග දහයයි එකශ පා කුඩයන්නන ආරම්භර වේගගේ පහලව එන අ එකකන් හගත් ආරම්භග සිරස් ප්‍රේක කිය කියලා පහළවයි කියලා හරි ඊලං කාරණය තමයි මෙය තිරස්ව යන්න ඕනේ මීටර් කියද අනුවන් කොචර වේගේ වේගෙන් මේට අනුව. තියක වේගේ කියන කපියයි අනිවාරෙන් ආය දෙන්්ඩ වශිතාවය නෑ හේතුව තමයි මෙයාට කොහොමත් තියවා තිරස්වේගේ. මෙට කොහොමත් තියෙනවා තිරස්වේගේ. එන ඒකට ඇගිලි නොගහන්ට බම් වක බලාගණ්ඩෝන. ඒක ඇගිලි නොගහට නම්ම ොකක්ද කන්න ඕන ම දෙන වේගය එක්කෝ යොදන්න ඕනසිරස්. මම දින වේගේ යොදන්න ඕනෙ කොහොමද සිරස්ව. ස් හටත් පසරවත් ආනතව නැතුව මම දෙනවේගේ දන්නවන කොමද සිරස්. හරි මේ මම යොදනවේගේ සිරස්ව දානු. තේරු නේද ේතවාව ම යොදන වේගේ සිරස් දැම්ම එන මේ හැට ගානට උත්තරේ කියද. මම විසිකරන්නව නෑංශක කිය කානතිකෙන්ද අනුව කානතියකින් කීක ප්‍රවේගයකින් ද පහලවක වේගයකින් උත්තරේ කිවන උත්ත්‍රරේ තුන්වන උත්තරේ හැරි මේ ගැතගන්න පිටි නොට්ට ඇ දෙන්න. මේ දවල්ටික ලියගන්න ම පොයින්ටි දිී දෙන්නම් මේ මේ ලකුණු කරනේ වහම අදාල නෑ හරිද ලයන්නමීට අනුවක් ගොස් වැටන නිසා? මීට අනුවක් ගොස් වැටෙන නිසා. තපර තුනකට පසුවය තප්පර තුනකට පසුවය ඉට පැස්සෙලියයා ගන්න. සමමට්ට මේ නිසා. ඉල යන කාලය සමානයි පහලේන කාලය, ඉහල යන කාලය සමානයි පහල එන කාලය හරි එන ඉහල යන කාල එකයිෂම් පහයි ආරම්භක සිරස් ප්‍රවේගය ආරම්භක තියසාරග සිරස් ප්‍රවේගය පහලවයි එම ස්ශ්‍රිණයක හරි ඊට පස්සේ මේදේ තිරස්ශලිතයට අනුව තිරස් ප්‍රවේගයද ව ුතු ති ව යුතුය තිරස් පවයද තිහක් විය යුතුය හරි එම තිරස් ප්‍රවේගය අනිවාරයෙන් රතෙන් ලැබෙන නිසා අනිවාරයෙන් රතයෙන් ලැබෙන නිසා රි විසිකළ යුත්තේ සිරස්ව ඉහලටය. එම වේගය පහලවයි එම්ම ශ්‍රිණයක වේ. හරි. ඊට පස්සේ තරු දාල මෙහෙම ලියාගන්න. අත්තට නොමැටෙන අවස්සා. අතට නොමැටෙන අවස්සා ඉදිරියට හෝ පසු පසට ආනතව විසිකර ඒකාකාර ප්‍රවේගයෙන් යෑම ඉට පස්සෙ දෙවනක සිරස්ව විසිකර සිරස්ව විසිර ත්වරණය හෝ මන්නනය වීම. ර තොරණය හෝ මන්නනය වීම. හරි ඉට පස්සේ ඊළඟට වෙනම ලියන්න. ආනතව විසිකර අතට ද ලබා ගැනීමට නම්. තොරණය හෝ මන්නනය විය යුතුය. තරණය හෝ මන්දනය විය යුතුය තේරුුණානේ දබුතේ කතාව හරේ.